आयुवन दुए पुते अपि त्रिपद वर्गज प्रकाशन हा संबंध तव गैटलु कीपया बलमु बलन पलवेनी गान दहाय रिन तुनाई एक्स रिन एक्स वेल वर्गे दे मी गाने एक्स वर्गे देने प्रकाशने अंतिमटे एनां अपि ए गान कलिं हदपु गणं वगे सुपुरुदु विधियट हदा गनिमु एतकोट एक्स वर्गे संगुणके बलन्न मेतन ऋण इकाई है ना मम इसम लियनवा एक्स वर्गय एक ऋण एक्स वर्गय ईलंगट लियनवा एक्स पदे ऋण तुनाई एक्स ईलंगट लियनवा संख्या धन दहाय दें बलान्न एक्स वर्गे संगुणके ऋणेकाय ऋणेक गुणकराने धन दहाय एतकोट ऋणेक धन दहाय गुणकराम ऋणाय धनाय गुणकराम ऋणाय एक दहाय गुणकराम एक वरक दहाय दहायाय दें गुणकलाम ऋण दहायाक केन्नत एकतु कराम मे मेद तियेन एक्स के संगुणकय ऋण तुनक केन संख्या देकक हितन्न अपि दन्नवा गुणकलाम ऋण दहायाक केन्नना अनिवार्यम एक संख्यावक ऋण वेन्नोन अनित संख्याव धन वेन्नोन हेबै ए देन्न एकतु कराम ऋण तुनक केन्नत ओन एना एकतुव ऋण वेन्न नम अपि दन्नवा वैडियेन इन्न संख्याव ऋण करन्न मम लियनवा पस्वरक देक दहायाय बलन्न मे देन्न गुणकराम ऋण दहायाय मे देन्नंग एकतुव ऋण पहाय धन देकाय एकतु कराम ऋण तुनाय एना मट साधक कड़ान पुलवा ऋण एक्स वर्गय दिन तुनाई एक्स वेनुट मेवट एक्स दाल लिया एक ऋण पहाई एक्स ईलंगट धन दिखाई एक्स ईलंगट लिया धन दहाय ये विधियटम लिया දැන් මේ වයින් ඍණ x වර්ග මෙතන ඍණ 5x තියෙනවා මම ඍණ x එළියට ගන්නවා x වර්ගයෙන් 1x එකක් එළියට ගත්තාම තව x එකක් ඇතුලේ ඉතුරු වෙනවා මෙතනින් ඍණ x එළියට ගත්තාම ඔයාලා දන්නවා ඍණ ලකුණක් වරහනට පිටින් තියෙනකොට වරහන ඇතුලේ තියෙන එක්කෙනාගේ ඊළඟ पदे लकुन मारु करानी एक यानी मम धन कील लेना पहा एक्स के एक्स एलियट गामे अतुरीवा पहा मेदेना गेंग मट पुलवा देखा केलियट गेखा एक्स के देखे एलियट गामे अतुरीवा एक्स धन दहाने देवरा पहा देखे एलियट की हाँ अतुलेनवा पहा दें मिथना तेक्स धन पहा मिथना तेक्स धन पहा एना एक साधकियानवा एक्स धन पहा अनित साधके ऋण एक्स धन देख බලන්න අපි කලින් හදපු ගණන් වලට වඩා පොඩ්ඩක් වෙනස් ගණක් තමයි හැදුවේ. අපි තව ගණක් බලමු. 12 ඍණ p ඍණ p වල වර්ගය. එතකොට මේ ගණනත් අර වගේම තමයි අපි මුලින්ම සුපුරුදු විදියට හදාගනිමු. ඍණ p වර්ගය මුලින් ලියනවා. ඊළඟට ලියනවා ඍණ p ඊළඟට ලියන්න ධන 12. දැන් p වල සංගුණකයේ ඍණ 1යි ඍණ 1 ගුණ කරන්නේ ධන 12. එතකොට ඍණයි ධනයි ගුණ කරාම ඍණයි 1 12 ගුණ කරාම 1 වරක් 12 12යි. දැන් ගුණිතේ ඍණ 12ක් වෙන්න ඕන එකතුව මෙතන p වල සංගුණකයේ ඍණ 1යි
එකතුව ඍණ එකක් වෙන සංඛ්‍යා දෙකක් හිතන්න. ගුණ කළාම ඍණ වෙන්න නම් එක්කෙනෙක් ධන අනිත් එක්කෙනා ඍණ. හැබැයි මේ දෙන්නක් එකතුව ඍණ එකක් වෙන්න ඕන. එතකොට අපි දන්නවා 4 වරක් 3 12යි. එහෙනම් මේ විදියට ලිව්වොත් හරිද? ධන 4යි ඍණ 3යි. බලන්න මේ දෙන්න ගුණ කරාම ඍණ 12ක් ආවට මේ දෙන්නගේ එකතු වෙන්නේ ධන 1යි. මට එකතුව ඍණ 1ක් හදාගන්න ඕනේ. එකතුව ඍණ 1ක් කරන්න නම් වැඩියෙන් ඉන්නේ කෙනා ඍණ කරන්න. එහෙනම් 4 විශාලයි ඉන්නේ 4 ඍණ කරන්න. මම 4 ඍණ කරනවා 3 ධන කරනවා. දැන් බලන්න මේ දෙන්න ගුණ කරාම ඍණ 12යි. මේ දෙන්නගේ එකතුව ඍණ 1යි. එහෙනම් මට සාධක කඩන්න පුළුවන් p වර්ගය මැද ඉන්න ඍණ p වෙනුවට මේවට p දාලා ලියන්න. ඒ කියන්නේ ඍණ 4යි p. ධන තුනයි p. ධන 12. දැන් මේ දෙන්නගෙන් මට ඍණ p එළියට ගන්න පුළුවන්. ඍණ p වර්ගයේ ඍණ p එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා p. ඍණ ලකුණක් එළියට ගත්තාම මෙයාගේ ලකුණ මාරු කරන්නේ. ඒ කියන්නේ ධන 4යි p ගෙන් p එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා 4ක්. මේ දෙන්නගෙන් මම 3ක් එළියට ගන්නවා. 3යි p ගෙන් 3ක් එළියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙනවා p. ධන 12 කියන්නේ 3 වරක් 4. 3 එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා 4. මෙතනත් p ධන 4, මෙතනත් p ධන 4. එහෙනම් එක සාධකයක් තමයි p ධන 4. අනිත් සාධකේ ඍණ p ධන 3. අපි බලමු තව ගානක්. 12 ඍණ 4 x ඍණ x වල වර්ගය. මේ ගානත් කලින් විදියටම මම ලියනවා ඉස්සෙල්ල x වර්ගයේ සංගුණකයේ මුලින් ඍණ x වර්ගය ඍණ 4 x. ඊළඟට ලියන්න ධන 12. දැන් x වර්ගයේ සංගුණකයේ ඍණ 1යි. ඍණ 1 ධන 12න් ගුණ කරන්න. ඍණයි ධනයි ගුණ කරාම ඍණයි. 1 12න් ගුණ කරාම 1 වරක් 12 12යි. ගුණ කරාම ඍණ 12ක් කෙන්නත් එකතු කරාම ඍණ 4ක් කෙන සංඛ්‍යා දෙකක් හිතන්න. ගුණ කරාම ඍණ 12ක් කෙන්න නම් එක්කෙනෙක් ඍණ අනිත් එක්කෙනා ධන. හැබැයි ඒව එකතු කරාම ඍණ 4ක් කෙන්න ඕනේ. එතකොට අපි දන්නවා 6යි 2යි. 6 වරක් 2 12යි. ඍණ 6යි ධන 2යි. බලන්න මේ දෙන්නගේ ගුණිතය ඍණ 12යි. මේ දෙන්න එකතු කරාම ඍණ 4යි. එහෙනම් මම සාධක කඩනවා. ඍණ x වර්ගය ඍණ 4යි x වෙනුවට මේවට x දාලා ලියන්න. ඒ කියන්නේ ඍණ 6යි x ධන 2x. ධන 12. දැන් මේ දෙන්නගෙන් මම ඍණ x එකක් එළියට ගන්නවා. x වර්ගයෙන් 1x එකක් එළියට ගත්තාම තව x එකක් ඇතුලේ ඉතුරු වෙනවා. ඍණ ලකුණක් එළියට ගත්තාම මෙයාගේ ලකුණ මාරු කරන්න. ඒ කියන්නේ ඍණ 1 කෙනා ධන කරන්න. 6i x ගෙන් x එළියට ගිහාම ඇතුළේ ඉතුරු වෙනවා 6ක්. මේ දෙන්නගෙන් මම ධන 2ක් එළියට ගන්නවා. 2i x ගෙන් 2ක් එළියට ගිහාම ඉතුරු වෙනවා x. ධන 12 කියන්නේ 2 වරක් 6. 2 එළියට ගිහාම ඇතුළේ ඉතුරු වෙනවා
हाया मितना टेक्स दान हाय मितना टेक्स दान हाय एनांग एक साधकया एक्स दान हाय अनित साधके ऋण एक्स दान देख ඉතින් මම ඔයාලට මේ අභ්‍යාස ගණන් 3ක් හැදුවා. ඔයාලට පුළුවන් ඉතුරු ගණන් 3 මේ විදිහටම උත්සාහ කරලා බලන්න කොහොමද හදන්නේ කියලා. බලන්න මේ ගණන් ටික මේ ගණන් වලත් කී ගණන් කීපයක් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. a වර්ගය ධන 7යි b ධන 10යි b වල වර්ගය. දැන් මේ ගානේ කලින් ගාන වගේම තමයි ඒ වර්ගයේ සංගුණකයේ ධන 1යි ධන 1 ධන 10ෙන් ගුණ කරන්න. එතකොට 1 වරක් 10 10යි ගුණ කරාම ධන 10ක් එන්නත් එකතු කරාම ධන 7ක් කියන සංඛ්‍යා දෙකක් හිතන්න. අපි දන්නවා 5 වරක් 2 5යි 2යි ගුණ කරාම 10යි ඒවයි එකතුව ධන 7යි. එහෙනම් මම සාධක කඩනවා. ඒ වර්ගය धन हता ए बी वेनुट मेवट ए बी दाने धन पहाय ए बी इलांगट धन दिखाई ए बी धन दहाय बी वेल वर्ग या विधेट में लिया දැන් මේ දෙන්නගෙන් මට a එකක් එළියට ගන්න පුළුවන්. a වර්ගයෙන් 1 එකක් එළියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙනවා a ධන 5 ab කින් a එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා 5 b. මේ දෙන්නගෙන් මට එළියට ගන්න පුළුවන් 2ක් ඊට අමතරව तब बी एलियट गुलवाई बी मम एलियट गवा दिखाई बी एलियट गुलेनवा ए धन दहा देवरा पहा दिखे एलियट गिहामेनवा पहा बी वारे एक बी एलियट गिहामेनवा तब बी एक मिथना ए धन पहाई बी मिथना ए धन पहाई बी एनां इक साधकया ए धन पहाई बी अनित साधके ए धन दिखाई बी අපි බලමු තව ගානක් p වර්ගයේ සංගුණකයේ ධන 1යි ධන 1 ධන 12න් ගුණ කරන්නේ. ඒ කියන්නේ ගුණ කරාම ධන 12ක් එන්න ඕනේ. එකතු කරාම ඍණ 7ක් කියන සංඛ්‍යා දෙකක් හිතන්න. අපි දන්නවා ඍණ 4යි ඍණ 3යි. බලන්න මේ දෙන්නා ගුණ කරාම ඍණයි ඍණයි ගුණ කරාම ධනයි ධන 12යි. මේ දෙන්නගේ එකතුව ඍණ 7යි. එහෙනම් මට සාධක කඩන්න පුළුවන් p වර්ගය ඍණ 7යි p q වෙනුවට ලියන්නේ මේවට p q යොදලා. ඒ කියන්නේ ඍණ 4යි p q ඍණ 3යි p q ධන 12යි q වල වර්ගයේ මේ විදිහටම ලියන්න. දැන් මේ දෙන්නගෙන් මට p එකක් එළියට ගන්න පුළුවන්. p වර්ගයෙන් 1 p එකක් එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා තව p එකක්.
හතරයි පී කියු ගෙන් පී එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා හතරයි කියු. මේ දෙන්නගෙන් මම එළියට ගන්නවා ඍණ තුනක් ඊට අමතරව q එකක් එළියට ගන්නවා. ඍණ තුනයි q එළියට ගියාම මෙතන ඉතුරු වෙනවා p. ඍණ ලකුණක් එළියට ගියාම මෙතන ලකුණ මාරු කරන්න. ඒ කියන්නේ ධන එක්කෙනා ඍණ කරන්න. 12 කියන්නේ 3 වරක් 4. 3 එළියට ගියාම මෙතන ඉතුරු වෙනවා 4ක්. q වර්ගයෙන් 1 q එකක් එළියට ගියාම තව q එකක් ඇතුලේ ඉතුරු වෙනවා. දැන් බලන්න මෙතනත් පීරින 4යි q, මෙතනත් පීරින 4යි q. එහෙනම් එක සාධකයක් මට ලියන්න පුළුවන්. පීරින 4යි q. අනිත් සාධකේ පීරින 3යි q. බලන්න මේ ගාන මෙතනත් x වර්ගයේ සංගුණකයේ ධන 1යි. ධන 1 ගුණ කරන්න ඍණ 8ෙන්, ඒ කියන්නේ ගුණ කළාම ඍණ 8ක් එන්න ඕන. එකතු කරාම ඍණ 2ක් වෙන සංඛ්‍යා දෙකක් හිතන්න. දැන් ගුණ කළාම ඍණ 8ක් එන්න නම් එක්කෙනෙක් ඍණ, අනිත් එක්කෙනා ධන. අපි දන්නවා 4 වරක් 2 8යි. එතකොට මේ දෙන්නගේ එකතුව ඍණ 2ක් එන්න නම් වැඩියෙන් ඉන්න එක්කෙනා විශාල සංඛ්‍යාව ඍණ කරන්න. ඍණ 4යි ධන 2යි කියලා මම ලියනවා. බලන්න මේ දෙන්නා ගුණ කරාම ඍණ 8යි. මේ දෙන්න එකතු කරාම ඍණ 2යි. එහෙනම් මට මෙතන සාධක කඩන්න පුළුවන්. x වර්ගය ඍණ 2යි xy වෙනුවට මේවට xy දාලා ලියන්න. ඒ කියන්නේ ඍණ 4යි xy ධන 2යි xy ඊළඟට ඍණ 8යි y වල වර්ගය. දැන් මේ දෙන්නගෙන් මම x එකක් එළියට ගන්නවා. x වර්ගයෙන් 1 x එකක් එළියට ගත්තාම තව x එකක් ඇතුළේ ඉතුරු වෙනවා. ඍණ 4යි xy ගෙන් x එළියට ගියාම ඉතුරු වෙනවා 4යි y. මේ දෙන්නගෙන් මම එළියට ගන්නවා ධන 2යි y. 2යි xy ගෙන් 2යි y එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා x. ඍණ 8 කියන්නේ දෙවරක් 4. 2 එළියට ගියාම ඇතුළේ ඉතුරු වෙනවා 4යි. y වර්ගයෙන් y එකක් එළියට ගියාම තව y එකක් ඇතුලේ ඉතුරු වෙනවා. මෙතනත් x ඍණ 4යි y, මෙතනත් x ඍණ 4යි y. එහෙනම් එක සාධකයක් මම ලියනවා x ඍණ 4යි y. අනිත් සාධකේ x ධන 2යි y. තව ගානක් බලමු. මෙතන p වර්ගයේ සංගුණකයේ ධන 1යි. ධන 1 ගුණ කරන්නේ ඍණ 12න්. ධනයි ඍණයි ගුණ කරාම ඍණයි. 1 වරක් 12 12යි. ගුණ කරාම ඍණ 12ක් එන්න ඕන. එකතු කරාම ධන 1ක්. මෙතන සංගුණකයේ ධන 1යි. ධන 1ක් වෙන සංඛ්‍යා දෙකක් හිතන්න. අපි දන්නවා එක්කෙනෙක් ඍණ, අනිත් එක්කෙනා ධන වෙන්න ඕන ගුණ කරාම ඍණ වෙන්න නම්. එතකොට මම ලියනවා 4 වරක් 3. වැඩි එක්කෙනා ධන කරන්න. මොකද එකතුව ධන 1යි. එහෙනම් ඍණ 4යි ධන 3යි. සෝරි, ධන 4යි ඍණ 3යි. බලන්න මේ දෙන ගුණ කරාම ඍණ 12යි. ඒ වගේම මේ වගේ එකතුව ධන 1යි. එහෙනම් මම සාධක කඩනවා.
पी वर्गय धन पी क्यू वेनुवट लियन्न मेवट पी क्यू योदला ए कियन्ने ऋण तुनाई पी क्यू धन हतराई पी क्यू ඊළඟට ඍණ 12යි q වල වර්ගය දැන් මේ දෙන්නගෙන් මම p එකක් එළියට ගන්නවා p වර්ගයෙන් p එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා p ඍණ මෙතනින් p එකක් එළියට ගියාම 3යි q ඇතුළේ ඉතුරු වෙනවා මේ දෙන්නගෙන් මම 4ක් එළියට ගන්නවා ඊට අමතරව q එකකුත් එළියට ගන්නවා 4pq ගෙන් 4q එළියට ගියාම එතන ඉතුරු වෙනවා p ඍණ 12 කියන්නේ 4 වරක් 3 4 එළියට ගියාම මෙතන ඉතුරු වෙනවා 3යි q වර්ගයෙන් 1q එකක් එළියට ගියාම මෙතන තව q එකක් ඇතුළේ ඉතුරු වෙනවා මෙතනත් p ඍණ 3q මෙතනත් p ඍණ 3q එහෙනම් මම ලියන එක සාධකයක් p ඍණ 3q අනිත් සාධකේ p ධන 4q මං හිතන්නේ දරුවන්ට තේරෙන්නේ නැති කොහොමද මේ වගේ ගණන් හදන්නේ කියලා මේ හා සමානම ගණන් තමයි ඔයාලට තවදුරටත් තියෙන්නේ ඉතින් මං හිතන්නේ ඔයාලා මේ ගණන් ටික තනියෙන් හදලා උත්සාහ කරලා බලයි කියලා